ආයිබෝන් ඉතින් හැම අවුරුද්දෙම වගේ ඇපල්ලා ඒගොල්ලන්ගේ අලුත්ම iPhone එක එළියට දානවා. ඉතින් පසුගිය දවසේ ඇපල්ලා iPhone මොඩල් 3ක් එළියට දැම්මා. අද ඒක ගැන තමයි කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මාදිලි 3 iPhone XS, XS Max සහ XR වෙනවා. ඉතින් S මොඩල් එක සාමාන්‍යයෙන් ගත්තාම ඩිසයින් එක පැත්තෙන් කිසිම වෙනසක් නැහැ. ඒ X එකේම ඩිසයින් එක තමයි මෙතනත් තියෙන්නේ. හැබැයි මෙතන ඇතුලේ තමයි ගොඩක් ඉම්ප්‍රූවමන්ට්ස් වෙලා තියෙන්නේ. අපි ඒව ගැන දැන් ටිකෙන් ටික කතා කරමු. ඉතින් අලුත්ම පාටක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි රත්තරන් පාට. ඒ වගේම මේ ෆෝන් එකේ චැසියකට මල නොබඳින ශක්තිමත් ලෝහයක් ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම තමයි ඩිස්ප්ලේ එකට පාවිච්චි කරන ග්ලාස් එක. Apple කියන විදිහට මේ ග්ලාස් එක තමයි දැනට ඇවිල්ලා තියෙන ස්මාර්ට් ෆෝන් වලින්ම ගොඩක්ම ශක්තිමත් ග්ලාස් එක කියලා කියන්නේ. ඉතින් ඉස්සරහට ඩ්‍රොප් ටෙස්ට් වලින් එක බලා ගන්න පුළුවන් වෙයි අපිට. ඒ වගේම කලින් iPhone වලට ඇවිල්ලා තිබ්බේ IP67 කියන waterproof rating එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා IP67යි IP68යි අතර වෙනස. මේ අවුරුද්දේ ඒක IP68 දක්වා අප්ග්‍රේඩ් කරන්න Apple තීරණය කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ඔයාට ෆෝන් එක වතුර යට පැය දෙකහමාරක් විතර පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. හැබැයි මීටරක් විතර ගැඹුරක් තියෙන තටාකයක තමයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් XS සහ XS Max නමෙන්ම අපිට තේරෙනවා එකක් ලොකු එකක් පොඩි. XS එක ගත්තොත් අඟල් 5.8ක ස්ක්‍රීන් එකක් තියෙනවා. ඒ වගේම XS Max එකට අඟල් 6.5ක විශාල ස්ක්‍රීන් එකක් තියෙනවා. මේ වගේ ස්ක්‍රීන් එක නැත්නම් ඩිස්ප්ලේ එක OLED එකක්. ඉතින් මේකට Apple කියන්නේ Super Retina Display කියලා. මේක දැනට ඇවිල්ලා තියෙන Apple Smart Phones වල හොඳම ඩිස්ප්ලේ කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඒ වගේම ස්ක්‍රීන්ස් වල රීෆ්‍රෙෂ් රේට් එක. අපි දැන් පාවිච්චි කරන normal smartphone එකේ refresh rate එක Hz 60යි. ඉතින් Apple මේ අවුරුද්දේ ඔයගොල්ලන්ගේ display එකේ refresh rate එක Hz 120 දක්වා ඉහළ නංවා තිබෙනවා. ඉතින් මේකේ වැදගත්කම මොකද්ද? ඇත්තටම ගත්තොත් games එහෙම play කරද්දී මොකක් හරි video එකක් බලද්දී වුණත් ඒ වෙනස හොඳට තේරෙනවා. ඉතින් games ගහන කට්ටියට මේ display එක ගොඩක් හොඳයි කියලා මම හිතනවා. මේ trend එක ඉස්සෙල්ලාම ගෙනාවේ Razer phone එකෙන්. ඒගොල්ලෝ gaming වලටම smartphone එකක් නිර්මාණය කරලා මේ 120 Hz තියෙන display එක පාරිභෝගිකයන්ට හඳුන්වා දුන්නා. ඉතින් S model වල ගත්තොත් ලොකු upgrade එකක් වෙන්නේ camera වලින්. ඉතින් මේ පාරක් dual camera system එකක් තියෙන්නේ 12 megapixel. හැබැයි main lens එකට Apple wide angle lens එකක් නැත්නම් පුළුල් lens එකක් තමයි භාවිත කරලා තියෙන්නේ. ඉතින් ඔයා ගන්න photo එකේ area එක ගොඩක් ලොකුවට display කරගන්න පුළුවන් වෙනවා මේ wide angle lens එකෙන්. දෙවෙනි lens එක හැටියට එන්නේ telephoto lens එකක්. ඉතින් ඒ වගේම ඉස්සරහා cam එකට megapixel 7කින් යුත් lens එකක් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේ පාර iPhone එකේ camera එකේ software එකට machine learning technology එක ඇතුළත් කරලා තියෙනවා. ඉතින් උදාහරණයට මේකෙන් කරන්න පුළුවන් ඔයා ගන්න portrait photo එකේ මේ බොඳ ගතිය අඩු වැඩි කරගන්න පුළුවන් වෙනවා. ෆෝන් එකේ තව ටිකක් ඇතුළට ගියාම chipset එකට අලුත්ම A12 bionic chip එක මේගොල්ලෝ ඇතුළත් කරලා තියෙනවා. මේක දැනට ලෝකයේ තියෙන වේගවත්ම chip එක කියලා තමයි Apple කියන්නේ. මේ chip එක cost 6කින් සමන්විත වෙනවා. ඉතින් මේක iPhone X එකට වැඩිය ගොඩක් වේගවත් වෙයි. ඉතින් Apple කියන විදිහට iPhone X එකට වඩා XS එකේ බැටරි එක පැය භාගයක් විතර වැඩිපුර තියාගන්න පුළුවන්. ඒ වගේම iPhone X එකට වඩා XS Max එකේ බැටරි එක පැය එකහමාරක් විතර තියාගන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය ඉල්ලපු දෙයක් තමයිලු dual sim technology කියන්නේ. ඉතින් iPhone XS එකටත් මේ dual sim technology ආවිලා තියෙනවා. මේගොල්ලෝ මේකට කියන්නේ dual sim dual standby කියලා. ඉතින් ඊළඟ මොඩල් එක තමයි iPhone XR. හැමෝටම iPhone එකක් ගන්න පුළුවන් විදිහට iPhone කියන මොඩල් එක හැමෝටම යන විදිහට ෆෝන් මාදිලියක් හදන්න Apple මේ පාර තීරණය කරලා තියෙනවා. ඉතින් මේ මොඩල් එක තමයි iPhone XR. මේක සුදු, කළු, නිල්, කහ හා තැඹිලි පාටින් පැමිණෙනවා. ඒ වගේම මේකටත් IP68 රේටින් එක තියෙනවා. මේකට භාවිත කරන්නේ LCD display එකක් හැබැයි. OLED එකට වැඩිය ටිකක් quality එක අඩුයි. ඒ වගේම තමයි display එකේ size එක අඟල් 6.1ක්. මේකටත් කලින් කිව්වා වගේ 120 Hz display එකක් තියෙනවා. ඒ වගේම මේකට Face ID, ඒ වගේම iPhone XR එකට A12 bionic chip එකක් තියෙනවා. ඒ වගේම Face ID එකත් ඇතුළත් කරලා තියෙනවා. නමුත් මේකේ 3D touch එක අයින් කරලා තියෙනවා. ඒ වගේම කැමරාවක් ගත්තොත් එක lens එකයි තියෙන්නේ. මේකත් iPhone XS එකේ තියෙන 12 megapixel wide angle නැත්නම් පුළුල් කෝණයකින් සහිත lens එකක්. හැබැයි මේකේ විශේෂත්වය කියන්නේ මේ single lens එකෙන් වුණත් ඕගලන්ට portrait photos ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕගලන්ට මතකයි Google Pixel 2 දුරකථනයටත් මේ feature එක ඇවිල්ලා තිබ්බා. ඉතින් මේගොල්ලෝ ඒ feature එක පාවිච්චි කරලා තමයි මේ portrait mode photo එකක් එක lens එකකින් ගන්නෙ. ඉතින් Apple කියන විදිහට මේකේ බැටරි එක iPhone 8 Plus එකට වඩා පැය එකහමාරක් විතර තියාගන්න පුළුවන් වෙනවා.
ඉතින් iPhone 10R එක GB 64, GB 128, GB 256 storage option තුනකින් පැමිණෙනවා. ඉතින් GB 64 පටන් ගන්න ඩොලර් 750ක මුදලකින්. ඒ වගේම iPhone XS හා XS Max එක GB 64, GB 256 හා අලුතෙන්ම GB 512 යන ස්ටෝරේජ් පැමිණෙනවා. iPhone XS එක පටන් ගන්න ඩොලර් 1000ෙන්, ඒ වගේම iPhone XS Max එක පටන් ගන්න ඩොලර් 1099ෙන්. ඉතින් ලංකාවට එද්දී බදුත් එක්ක ලොකු ගාණක් ගෙවන්න වෙනවා කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ, ඔයගොල්ලෝ මොනවද හිතන්නේ අලුත් iPhone එක ගැන? කමෙන්ට්ස් වලින් අපිට කියන්න. මෙවැනි වීඩියෝස් දිනපතා නැරඹීමට channel එකට අනිවාර්යෙන් subscribe කරන්න. ඕගොල්ලන්ට ජය වේවා.